ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්නේ Python variables ගැන. variable කියන්නේ මොකද්ද කියලා මීට කලින් වීඩියෝ එකකින් මම කියා දුන්නා. ඒක උඩ link එකේ ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන්. අද අපි කතා කරමු Python variable වලට ආවෙනික ලක්ෂණ මොනවද කියලා. එකක් තමයි variable එකක් ලියනකොට ඒක පටන් ගන්නවන මුල් අකුර ඉංග්‍රීසි capital හෝ simple අකුරක් හරි එහෙම නැත්නම් underscore එක හරි වෙන්න ඕන. ඒක කිසිම වෙලාවක ඉලක්කමක් එහෙම නැත්නම් සංකේතයක්, ඒ කියන්නේ underscore එක හැරෙන්න වෙනත් සංකේතයක් වෙන්න බෑ. ඒ වගේම තමයි variable එකක් ලියනකොට ඒකේ දෙවෙනි අකුරේ ඉඳලා ඉස්සරහට තියෙන ඕනම අකුරක් ඉංග්‍රීසි capital හෝ simple අකුරක් හරි බිංදුවේ සිට 9 තියෙන සංඛ්‍යා හරි එහෙම නැත්නම් underscore එක හරි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි Python කියන්නේ case sensitive language එකක්. ඒ නිසා Python විචාල්‍ය ලියනකොට එකම නමින් විචාල්‍ය දෙකක් ලිව්වත් ඒකේ කැපිටල් සිම්බල් ભેදයක් තියෙනවා නම් විචාල්‍ය දෙකක් විදිහට තමයි සැලකන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් කැපිටල් x වලට අගයක් ආදේශ කරලා සිම්බල් x වලට අගයක් ආදේශ කරොත් කැපිටල් x වෙනම විචාල්‍යක් විදිහට සිම්බල් x වෙනම විචාල්‍යක් විදිහට තමයි Python ගණන් ගන්නෙ. බලමු කොහොමද Python variable එකක් ලියන්නේ කියලා. දැන් මම මෙතන ලිව්වා x සමානයි 10යි කියලා. දැන් මේකෙදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන දේ තමයි වෙන ලැන්ග්වේජස් වලදී නම් අපි data type එක කියන්නේ අපි මේ ඇතුළු කරන දත්තය අනුව දත්ත වර්ගය අපි දෙන්න ඕන, declare කරන්න ඕන. නමුත් මේකෙදී එහෙම හඳුන්වා දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම අපිට variable එකට අගේ ආදේශ කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි Python කියලා කියන්නේ Python variable එකකට data type එකක් declare කිරීමට අවශ්‍ය වීමක් වෙන්නේ නැහැ. ඒ අපි බලමු දැන් මම මේකට ආදේශ කරන කැපිටල් x සමානයි 20යි කියලා. දැන් මම දෙකම print කරනවා. ඔයාලට පේනది කැපිටල් x වලට 10 විදිහට, සිම්පල් x විදිහ x වලට 20 විදිහටත් ලැබුණා. අපි දැන් අපිට මේක මේ print එක ඇතුලේ ඇරෙන්න, يعني ඇරෙන්න අපිට පුළුවන් මෙන්න මේ විදිහට print කරගන්න. නිකම්ම x ගන්න enter කරන්න. එතකොටත් අපිට මේක display කරගන්න පුළුවන්. ඔයාලා හොඳට බලන්න කලින් මම print එකේදී කිව්ව මොන හරි print එක ඇතුලේ print කරනකොට double quotations එහෙම නැත්නම් single quotations ඇතුලේ තමයි print කරන්න ඕන කියලා. නමුත් හොඳට මතක තියාගන්න variable name එකක් print කරනකොට ඒකෙදී අපි quotations දෙන්නේ නැහැ. කෙලිම වරහන් ඇතුලේ variable name එක විතරයි දෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් Python වලට අගයන් මේ විදිහට ආදේශ කරන්න. xyz සමානයි 90. ඒ කියන්නේ x ට y ට z ට කියන variables තුනටම 90 කියන එක assign කරන්න කියලා තමයි මේකෙන් කියන්නේ. ඔය විදිහට. ඔයාලට හැබැයි මෙහෙම කරන්න බෑ. මේක compile error. ඒකට හේතුව තමයි විචාල්‍ය ගණනවත් තියදී ඒකට එකගයක් ආදේශ කරන්න දෙන්න බෑ. විචාල්‍ය ඒ විචාල්‍ය හැම එකක්ම එක්ක සමානයි කියලා පෙන්වන්න ඕන. මෙහෙම තියෙනවා නම් මේකෙන් කියන්නේ එකිනෙකට වෙනස් විචාල්‍යයන් කියලා. අපිට හරියටම කියන්න බෑ මේක සමානයිද වෙනස්ද කියලා. ඒ නිසා මෙහෙම එකගයක් දෙන්න බෑ. එහෙම නොතිම සින්ටැක්ස් එරර් වෙනවා. ඊට පස්සේ අපිට මේ විචාල්‍ය වලට සාමාන්‍ය ගණිත කර්ම කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මට පුළුවන් මේ දෙක එකට එකතු කරන්න x + y. ඔයාලට පේන උත්තරය ලැබුණා 180යි කියලා. x කියන්නේ මෙතන 90යි, y කියන්නේ තනුව වෙන 90යි 90යි 180යි. ඒ වගේම පුළුවන් අපිට මේ එකතු කරන එක තවත් එකකට ආදේශ කරන්න මේ විදිහට. x c වලට 180 කියලා print වුණා නේද? අපි තව x වල අගය වෙනස් කරමු. x සමානයි 30යි. වෙනස් කරලා දැන් මම c print කරනවා. ඒත් 180ම print උනේ. ඒකට මොකද හේතුව? ඒකට හේතුව තමයි දැන් මෙතන ඔයා මෙතන c මෙතන x වල අගේ ආදී x වලට 30 ආදේශ කරලා වෙනස් කරගත්තත් c වලට තියෙන්නේ c වල ඉන්නේ කලින් වගේම තමයි. c කියන්නේ වෙනම විචල්‍යයක්. එයාට මේ දෙකේ එයාට ආදේශ වෙලා තියෙන තාමත් මේ මෙතන මේ print වෙනකම් එයාට ආදේශ වෙලා තියෙන්නේ මෙන්න මෙතන x වල සහ y වල තියුණු අගයන්. ඒ කියන්නේ x කියන්නේ 90 සහ y කියන්නේ 90 දෙකේ එකතු 180 තමයි c වලට ආදේශ වෙලා තියෙන්නේ. නමුත් මෙතන x වෙනස් කරා කියලා ඒක ඔටෝමැටිකලි ගිහලා මෙතනට assign වෙන්නේ නැහැ. එහෙනම් එහෙම කරන්න ඕන නම් අපි ආපහු පාරක් c වලට ඒ දෙක ආදේශ කරන්න ඕන මේ විදිහට. ඒ කියන්නේ දෙකේ එකතු ආදේශ කරන්න ඕන. දැන් අපි c සමාන x + y කියලා ගත්තා. දැන් මම c print කරන්න දුන්නොත් ඔයාලට පේන දේ උත්තරේ වෙනස් වුණා 120ට. එතකොට දැන් මෙතනදී x කියන්නේ 30යි y කියන්නේ 90යි විදිහට නම් තමයි මෙතන c print උනේ. ඔයාලා print එක ඇතුළෙත්
වැඩේ කරන්න පුළුවන්. print x + y. ඒකෙත් ගන්නවාට පේනවා ඇති output එක විදිහට 120 print වුණා. ඒ කියන්නේ මෙහි print එක ඇතුලෙත් අපිට මේ වගේ සරල ගණිත කර්ම කරන්න පුළුවන්. මේකෙදි එකතු කිරීම විතරක් නෙවෙයි අඩු කිරීම වැඩි කිරීම මේ වගේ දේවල් කරන්න පුළුවන්. operators වලදී මම කියා දෙනවා කොහොමද මේ විචල්‍ය යොදාගෙන ගණිත කර්ම කරන්න කියලා. ඊට පස්සේ දැන් අපි මේ කතා කරේ ඔක්කොම ඉලක්කම්නේ. එහෙනම් දැන් අපි කතා කරමු කොහොමද අපි අකුරු වගේ දේවල් ආදේශ කරොත් එහෙම කොහොමද ඒක කරගන්නේ කියලා. අකුරු හෝ වචන ආදේශ කරන මම උඩුකම ඇතුලේ තමයි ලියන්න ඕන. මම ලියන යෝනා කියලා. යෝනා චිත්‍රසේන. දැන් ඒ වලට යෝනා චිත්‍රසේන කියන අගේ ආදේශ වෙලා තියෙන්නේ. මම A කියලා print කරොත් එහෙම ඕකෙදි මට යෝනා චිත්‍රසේන කියලා ලැබෙනවා. මම මේක print එක මේ විදිහට කියවුවා. දැන් යෝනා චිත්‍රසේන ඔය විදිහට ලැබුණා. දැන් බලන්න මේකේදී ඔයාලට මෙතන උඩුකමා තියෙනවා. නමුත් මේකේදී උඩුකමා නැහැ. ඒකට හේතුව තමයි මෙතනදී අපිට එළියට දෙන්නේ string value එකක් විදිහට. මේ string කියන්නේ ලොකු පාඩමක්. මේක ඉස්සරහදී අපි පාඩම් වලදී කියා දෙනවා. දැන්ට මතක තියාගන්න වචන වගේ යගේ යන ඕනම වචන ඉලක්කම් අකුරු වගේ ඕනම දෙයක් ආදේශ කරන්න පුළුවන්ක තමයි string කියලා කියන්නේ කියලා. එතකොට දැන් මෙතනදී අපිට දෙන්නේ මෙතන ලියපු variable එකේ value එක විදිහට තමයි එළියට දෙන්නේ. ඒ නිසා තමයි මෙතන උඩුකමා විදිහට මෙතන මේ විදිහට උඩුකමා නැතුවත් අපිට output එක ලැබුණේ. දැන් ඒ වගේම අපි මම ආදේශ කරනවා B වලට. B කියන්නේ is my channel කියන්නේ. දැන් මම කරනවා C සමානයි A ධන B. C print වෙන දෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන චිත්‍රසේන ඊස් කියන එක දෙක එකට ඇවිල්ලා තියෙන ස්පේස් එකක් නැහැ. එහෙම ස්පේස් එකක් තියාගන්න ඕන නම් ගොනු කරන්න ඕන මෙන්න මේකයි. දැන් B ගාවට ස්පේස් එක එන්න ඕන ඊස් එක කැඩෙන එතන ඉන්නේ. එහෙනම් මෙතන A එතනට ගිහිලි වල මෙන්න මෙහෙම උඩුකමා දෙකක් ඇතුළේවා ස්පේස් එක දෙන්න ඕන. මෙන්න මේ විදිහට උඩුකමා දෙකක් ඇතුළේ මේ විදිහට ස්පේස් එක දෙන්න ඕන. ඔයාලට පේන දෙන්න ස්පේස් එකත් එක්කම ඇවිල්ලා තියෙන. ඒ වගේම ඔයාලට print එක ඇතුළෙත් මේ වැඩේ මේ විදිහම කරන්න පුළුවන්. ඔයාලට පේනදි ඒ ද ස්පේස් එකත් එක්කම මේක print වුණා නේද? එතකොට ඔයාලා මතක තියාගන්න දැන් මෙතනදී මේ මම මෙතන දැම්මේ double quotations, මෙතන දැම්මේ single quotations. මේකේ double quotation දැම්ම single quotation දැම්ම වෙනසක් වෙන්නේ නැහැයි කියලා පෙන්නන්නයි මම ඔයාලට ඒ උදාහරණය පෙන්නුවේ. එතකොට මේ string අපි මොනවාරි string value එකක් ආදේශ කරන එක يعني මොනවාරි අකුරු ඉලක්කම් වගේ දේවල් ආදේශ කරනවා නම් උඩුකම ඇතුළේ ආදේශ කරනවා නම් අපිට ඒවත් එකතු කිරීම කරගන්න පුළුවන් මේ විදිහට. දැන් අපි පෙන්නුවේ නේද මේ විදිහට එකතු කිරීම කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා දැනගන්න ඕන දෙක තමයි දත්ත ප්‍රූප වෙනස් නම් ඒ කියන්නේ string එකක් එක integer එකක් එකතු කරන්න අපිට බැහැ. එහෙම එකතු කරනවා නම් ඒවට විශේෂිත ක්‍රම තියෙනවා. ඒව අපි ඉස්සරහට අපි කතා කරමු කොහොමද කරන්නේ කියලා. සාමාන්‍යයෙන් අපිට මේ වෙනස් ආකාරයේ දත්ත ප්‍රූප දෙක එකට එකතු කරන්න බැහැ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන variables වර්ග ගැන. variable වර්ග දෙකක් තියෙනවා. global variable, local variable. global variable එකක් කියලා කියන්නේ අපිට ඕනම තැනකදී පාවිච්චි කරන්න පුළුවන් variable එකකට. ඒ කියන්නේ අපි දැන් මේ හැලියපු හැමදාම global variable එකකට තමයි ගණන් ගන්නෙ. local variable එකක් කියලා කියන්නේ method එකක් ඇතුළේ ලියන variable එකකට. එතකොට ඒ variable එක පාවිච්චි කරන්න පුළුවන් method එක ඇතුළේ විතරයි. method එකක් කියන්නේ මොකද්ද කියලා මම ඉස්සරහ පාඩම් වලදී ඔයාලට කියා දෙනවා. එතකොට එහෙම නැත්නම් අපිට variable එක global කර ගන්න ඕන. ඒ කියන්නේ ඕනම තැනකදී පාවිච්චි කරන්න විදිහට හදා ගන්න ඕන නම් අපි global. global කියන keyword එක type කරලා අපි ඒ variable එක define කරනවා මේ විදිහට global x එහෙම හඳුන්වා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් x සමානයි මොන් මා 23 කියලා ආදේශ කරා. ඊට පස්සේ අපිට සාමාන්‍ය විදිහට x පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ global x කියන එක ඕනම තැනකදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ x කියන එක ඕනම තැනකදී පාවිච්චි කරන්න පුළුවන් කිසිම restriction එකක් නැතුව. තව ඉස්සරහ videos වලින් අපි හමු වෙමු python වල කොහොමද දත්ත ප්‍රූප පාවිච්චි කරන්නේ කියලා.